ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අපවත් වී වදාළ අභිදස මහරත්නවරු අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක මහින්පාණන් වහන්සේ අතිපූජ්‍ය මහානායක මහින්පාණන් වහන්සේ විසින් පවත්වන ලද මෙම ධර්මානුශාසනාව උන්වහන්සේට උපහාර පිණිස නැවත ප්‍රචාරයක් බව කරුණාවෙන් සලකන්නේ දහවත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර පංචශීලයේ පිහිටීමට නමස්කාරය කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දේයේව භික්ඛවේ ධම්මේ දේසේමි කුබ්බේ චේතරහිත කතමේ දේ දුක්ඛං ච දුක්ඛ නිරෝධං එක් දවසක් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක පිරිස ගෝල පිරිස පිරිවරාගෙන චාරිකාවේ වඩමින් එක්තරා ප්‍රදේශයකට තමන ඒ ප්‍රදේශෙහි කැලෑ මාර්ගයකින් යන්න තියෙනවා. උන්වහන්සේ ඒ කැලෑ පාරේ ඒ අඩිපාරේ වඩමින් එක් තැනකදී අතින් කොළ කීපයක් අවුලගත් අවුලගෙන තමන්ගේ ශ්‍රාවක පිරිසට පෙන්වා මගේ මේ අතේ තියෙන අතින් අලල අල්ලගෙන තියෙන මේ කොළ පේනවද කියලා ඇහුවා. එහෙයි ස්වාමීන් පේනවා. මේ මගේ අතින්
ඔසෝලා පෙන්වන ඒ කොළ ටිකද වැඩි. එහෙම නැත්නම් මේ මහා කලාවේ තිබෙන කොළද වැඩි කියලා උන්වහන්සේ ඇහුවා. එතනදී ශ්‍රාවක පිරිස කිව්වා, ඒ ගෝල පිරිස කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේගේ අතින් අරන් පෙන්වන්නේ කොළ දෙකක්ද තුනක්ද? මේ කලාවේ තිබෙන කොළ ප්‍රමාණ කරන්න බෑ. මෙච්චරයි කියලා ගණන් කරලා කියන්න බෑ. එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා, මා දැනගත්තා වූ ධර්මය මහා විශාල එකක්. මේ කලාවේ කොළ රාශිය වාගේ මහා විශාල මහා හුඟක්. ඒ හැම දෙයක්ම මම දැනගත්තා. නමුත් අතින් මං කොළ දෙකක් අරන් පෙන්නන්නේ වගේ මං උගන්නන්නේ මං දැනගත්තු දෙයින් අවබෝධ කරගත්තු දෙයින් කාරණා දෙකයි මම උගන්නන්නේ. මොනවද ඒ කාරණා දෙක? දුක, දුක් නැති කිරීම. මේ කාරණා දෙක විතරයි මම උගන්නන්නේ. ඇයි ඒ? තමත් කොච්චරවත් මා දැනගත්තු දේ තියෙද්දි මේ කරුණු දෙක විතරක් ගැන මා කියන්නේ? ඒ කරුණු දෙක විතරක් මා උගන්වන්නේ ඇයි? ලෝකයේ දුක් විඳින අයට ඒ දුකින් මිදීමට දැනගන්න තියෙන දේ දැනගත යුතු දේ ඒ කරුණු දෙක විතරයි. අනික් ඒවා දැනගැනීමෙන් මේ සතර දුකින් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මං කියා දෙන්නේ ඒ කරුණු දෙක විතරයි. දුක කුමක්ද කියලා කියා දෙන්න. දුකෙහි අනිත් පැත්ත, දුක නැති කිරි දුකින් නිදහස් වීම මොකක්ද කියලා කියා දෙන්න. ඔය කාරණ දෙක තමයි මං කවදත් එදත් කිව්වේ. අදත් කියන්නේ මත්තපත් කියන්නේ. බුදුරජාණන් වහන්සේ හැමෝදා මේ කාරණ දෙකම විස්තර කරමින් උන්වහන්සේ ඔය කාරණ දෙක හතරකට බෙදලා වදාලා මේ තැනදී දුක කියලා එකක් තියෙනවා නම් දුක හැටගන්නා හේතු කුත්තේ ඒ දුක නැති නොවි දිගින් දිගට දුක පවතින හේතුවක් තියෙනවා. ඒ නිසා දුක ඒ දුක් දිගින් දිගට ඇති වී යන හේතුව ඔය කාරණා දෙක. අනික දුක් නැතිවීම, දුක් නැති වෙන්නේ නැහැ ඉදී. දුක් නැති වෙන මාර්ගයක් තියෙනවා. දුකින් නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා දුකින් නිදහස් වීම, දුකින් නිදහස් වීමට යා යුතු මඟ ඒ පැත්තේ කාරණා දෙක. මේ විදිහට කරුණු හතරයි විස්තර වශයෙන්. කොටින් කරුණු දෙකයි විස්තර කරනකොට කාරණා හතරක් වෙනවා. දුක, දුක දිගින්නිකට ඇතිවෙවි යන හැටි. ඇතිවීමේ හේතුව. ඊළඟට සැපය, දුකින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච ගතිය. ඒ සැපේ ලබන මාර්ගය, සැපේ ලබන ක්‍රමය. ඔන්න ඔය කාරණා හතර. ඔය කාරණා හතර දැන නොගෙන කිසි කලක සත්‍යය විඳින්නා වූ දුකින් නිදහස් වෙන්න බෑ. ඉතින් ඔන්න ඔය කාරණා හතර. දුක, දුක් හේතුව. සැපය, සැපය ලබන ක්‍රමය. මේ කාරණා හතර. මේකට කියනවා සත්‍ය හතර කියලා. හැබෑ හතර. ආගමක් ඕනෑ කරන්නේ තමන් දැන් විඳින්නා වූ ජීවිත සත්‍යය දුක් සහිත නම් ඒකෙන් නිදහස් වීමට. ඒ නිදහස් වීමට උමනා කරන දැනීම ඇර අනෙක් වටා පිටාවේ කොයිව දැනගත්තත් දුකින් නිදහස් වෙන්නේ නැහැ. අනික් දේවල් කැමති කෙනෙක් දැනගත්තට කාර්යයක් නැහැ. නමුත් ආගම ධර්මයේ කියන එක ඕන කරන්නේ ඔන්න ඒ කාරණයට, දුකින් නිදහස් වීමට. දැන් නිදර්ශනයක් මා කියනවා. හිමාලය පර්වතයේ දිග පළල කොච්චරද? නීරු පර්වතය කියලා එකක් ගැන ලෝකයේ පුරාතන හිතන් විශ්වාසයක් තියෙනවා. සමහර කෙනා උත්තර දුරත් ප්‍රදේශයේ වමන එක් විහාර. ඒ විහාර බුදුහාරුත් පාවිච්චි කළා. යම් මෙන්න මේවට උදාහරණ වශයෙන්. නමුත් ඒ පිහිට තියෙන කොහෙද? ඒකේ උස මහත කොච්චරද? ඕවා දැන ගැනීමෙන් අපේ දුක් නැති වෙයිද? ඈත තිබෙන හිමාලය හෝ මේරුව හෝ වෙන පර්වතයක් තබා මේ ළඟ තියෙන පුංචි කන්දක් ගැන අපි දැනගත්තත් ඒ දැනීමෙන් අපට පුළුවන් ද අපේ දුක් නිවා ගන්න? වෙන ලොකු දුකක් නෙවෙයි. අපට අසනීපයක් හැදුනොත් ඒ අසනීප සනීප කරගන්න ඕවා දැනගත්තම පුළුවන් ද?
ඒ දැනීමෙන් වැඩක් නැහැ. සමහර කෙනෙකු අහනවා බුද්ධ ධර්මයේ හැටියට පොළොවේ හැදහුරුකම කොහොමද? පොළොව පටන් ගත්තේ කවදද? කොහොමද බුද්ධ ධර්මයේ ඔකට දෙන උත්තරේ? ඒක විසඳගන්නේ කොහොමද බුද්ධ ධර්මය අනුව? ඉතින් බොහොම දඟලනවා බොහෝ දෙනා බුද්ධ ධර්මය අනුව මේක කොහොමද කියලා. නමුත් බුද්ධ ධර්මය භූගෝල ශාස්ත්‍රයක් නෙමෙයි, භූගර්භ ශාස්ත්‍රයක් නෙමෙයි, ඉතිහාසයක් නෙමෙයි, තාරකා ශාස්ත්‍රයක් නෙමෙයි, ආකාශයේ ග්‍රහයන්ගේ ගමන ගැන බුද්ධ ආගමේ මොකද කියන්නේ? සමහර වහන බුද්ධ ආගමේ තාරකා ශාස්ත්‍රය නෙමෙයි. බුද්ධ ආගමෙන් ඒව බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ ඒව උගන්වන්න නෙමෙයි. ඒව උගන්වන්න වෙනින් අය කොච්චරවත් ලෝකේ හිටියා ඉන්නවා. බුදුහාමුදුරන් පහළ වුණේ උන්වහන්සේ ලෝකයට කළ මෙහෙය අර මාදෙන් කියපු කර්ම හතර කියා දෙන්න. අපේ මේ ජීවිත තත්වයේ සැපද දුක්ද? ඒ තත්වයේ දිගින් දිගට පැවතීමට හේතුව මොකද්ද? ඒ තත්වයේ නරක නම් ඒකෙන් නිදහස් වීමක් තියනවද? තියනවනම් නිදහස් වෙන්නේ කොහොමද? ඔන්න ඔය ටික විතරයි අපට ඕනේ. ආගමක් වශයෙන් බුදුහාමුදුරුවෝ ඒකයි දේශනා කරන්න ඕන කන්තලේ. අපි හිතමු වෛද්‍යාචාර්යවරයෙකු දොස්තර කෙනෙක් යනවා වාතුවට ලෙඩුන් බලන්න. එන්න බෙහෙත් හේතුණීම කරන්න. ඒ දොස්තර මහත්මයා නැත්නම් වෛද්‍යාචාර්යවරයා ඒ ලෙඩුන් බලන්න ගියාම යම් ලෙඩෙකුට ඕන කරනවා. බොහොම බරපතල ලෙඩෙක්. නමුත් එයාට ඕන කරන එයාගේ ලොකු ආසාවක්. මොනවා ගැනද? නෑ අහනවා මේ ලෝකෙ හැදුනේ කොහොමද කියලා. දොස්තර මහත්මයා එවකී ආදන්න කාලය ගත කරනවාද අර ලෙඩාට? හවෙක් කෙනෙක් අහනවා මහත්මයා පොළොවේ ඉඳන් ඊට දුර කොච්චරද? දොස්තර මහත්මයා වැඩි එවකී ආදින එකද? නැහැ. දොස්තර මහත්මයා වට කන් දෙන්නේම නෑ. ඒවා උඹලා සනීපුණාම ඔයිනම් දැනගන්නilla. උඹලා දැන් ලෙඩින් ඉන්නේ. උඹලාට ඕන කරන්නේ උඹලා ලෙඩින්ද නැද්ද කියන එක දැනගන්න. පවම ලෙඩ තියනවද නැද්ද කියන එක දැනගන්න. මම ඒකයි මායි වැඩි. මම ඒක පරීක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ සියලුම රෝගවලට ප්‍රධාන වශයෙන්ම සතර සත්‍යයට අප්‍රමාණ දුක් දෙන්නා වූ ඒ මහා දුක්ඛ රෝගයට බෙහෙත් දෙන්න ආයකන. ඒ දුක් රෝගය සනීපන වී තියෙන්නේ මොන හේතුවෙන්ද? ඒක සනීප වේවිද? සනීප කරන්න පුළුවන්ද? සනීපයක් තියනවද? ලැබෙත හැකි. ඒ සනීපෙ ලැබෙන්නේ මොන ක්‍රමයෙන්ද? මොන මගින්? ඔච්චරයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ පරමාර්ථය ඔය කාරණා හතර කියන්නේම. බුද්ධාගම කියන්නේ ඔය කාරණා හතර පිළිබඳ විස්තරය. ඒ විස්තරය හියන්නම් කරනු කියා දීමට උපමා වශයෙන් නිදර්ශන වශයෙන් ඔය කතා වස්තු ආදී තියෙනවා. නමුත් එයින් බලාපොරොත්තු වෙන්නේ කතාවල ඉගැන්වීම නෙවෙයි, කතාවකින් යම්කිසි පාඩමක් යම්කිසි නිදර්ශනයක් කියා දීම, අර කරුණු තේරුම් ගැනීම. ඒ හැම බුදුහාමුදුරන්ගේ දේශනාවකින්ම ඔය කාරණ හතරෙන් පිට මොකවත් කියන්නේ නැහැ. හැම දෙයක්ම දේශනා කළේ ඔය කාරණ හතර තෝරා දීමට, ඔය කාරණ හතරේ අහින් අයට අවබෝධ කරගීමට. ඇතැම් විටක උපමා කතාවක් වදාරනවා, තව විටක අතීතාත්ම භාවයක විස්තරයක් වදාරනවා, තව විටක රටේ තොටේ සිද්ධියක් වදාරනවා. එහෙම නැත්නම් ඉතිහාසගත ප්‍රවෘත්තියක් වදාරනවා. ඒකෙන් උන්වහන්සේ පෙන්වන්න හදන්නේ ඒ ඉතිහාස ප්‍රවෘත්තිය ඇත්ත හරිද වැරදිද කියන එක නෙවෙයි. සතේ මිනිස්සු පිළිගත්තු කතාවක් නම් ඒක තාව ඉදිරිපත් කරලා උන්වහන්සේ එයින් පෙන්වන්න වෑයම් කරනවා දුක්වල හැටි. දුක් හැදි හැදි යන හැටි. දුක නිදහස් වන හැටි. ඕව තමයි උන්වහන්සේ වයින් පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ ওই කතා ආදී ඉදිරිපත් කිරීමෙන්. බුදුහාමරන්ගේ ප්‍රධාන අදහස ඒකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ දුකින් පිරීලා මේ ලෝකේ මහා දුක්ඛිතයි මේ ලෝකේ කියලා. පළමෙනි සත්‍යය දුක්ඛ සත්‍යය. මේ දුක්ඛ සත්‍යය කියා දීමෙහිදී අද මේ පිරිසට මම ගැඹුරෙන් කියා දෙන්න යන්නේ නෑ දුක්ඛ සත්‍යය. බොහොම ලේසියෙන් මේ ජීවිතේ මහා දුක්ඛරක් බව මම පෙන්වන්න බොහොම ලේසි ක්‍රමයකින් උත්සාහ කරනවා. මේ අපේ
ජීවිතයේ සැපයක්ද දුකක්ද කියලා තේරුම් ගන්න. ගැඹුරු විස්තරවලට බහින්නේ නැහැ. අපි හිතමු යම් කෙනෙකු අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් තරම් ශක්තියක් ඇතුව උපන්න. කවුරු හරි උපන්න කියලා අපි හිතමු. එහෙම කෙනෙක් ඉන්නවා අවුරුදු 100ක් ඔහුගේ පුරණ ජීවත් වෙන්න. ඉතින් උපන්න මොහොතේ පටන් මරණය දක්වා ඔහු කොච්චර ඈත් වෙලාද ඉන්නේ? අවුරුදු 100ක් ඈතයි. ඇයි අවුරුදු 100ක් නේ ඔහුට ජීවත් වෙන්න පුළුවන්? එහෙම කර්ම නියමෙන් උපන්නේ. එහෙම ශක්තියක් ඇතුව නෙමෙයි. ඉතින් අවුරුදු 100ක් ඔහු දැන් මරණයට ඈතයි. උපන් මොහොතේ හිතන් බැලුවොත් ඉදිරියට අවුරුදු 100ක් ඉන්න පුළුවන්. නමුත් ඔය තත්ත්වය ඒ විදිහටම හැමදාම තියෙනවා නෑ. ඇයි? දවස ගෙවෙනවා, කාලය ගෙවෙනවා. එහම ගෙවි 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 ගිහිල්ලා ඔන්න අවුරුද්දක් වුණා. දවස් 38 විතර ගත වුණා. දැන් ඒ ළමයාට වයස අවුරුද්දයි. දැන් ඔහු මරණයට කොච්චර ඈතද? උපන් මොහොතේ හිටන් මරණයට දුර අවුරුදු 100යි. දැන් එයා ගවිලා දැන් අවුරුද්දක් වුණා. අවුරුද්දක් වෙලා දැන් ඉන්නවා ශරීරයේ වැඩිලා ඔහුගේ. දැන් මරණයට දුර කොච්චර? 100ද? නෑ. එකක් ඉස්සරහට ගිය අවුරුද්දක්. තව ජීවත් වෙන්න ඔහුට පුළුවන් අවුරුදු 99යි. 100න් එකක් පියවන් වෙලා ගියා. ඔහු වයසින් වැවෙනවා වැවෙනවා කියන්නේ එවත් ඔහුට අයිති වූ කාල සීමාව ගෙව ගෙවා යනවා කියලා කියන්නේ මොකද්ද? අර මරණය අතට යෑම. දැන් අවුරුද්දක් මරණයට කිට්ටු වුණා ඔහු. මරණය අතට ඉදිරියට ගිය අවුරුද්ද. ඒක තමයි ළමයට වයස අවුරුද්දක් වුණා කියලා කියන්නේ. හොඳයි. ඔය අවුරුද්ද එහෙම තියෙන්නේ නෑනේ, ගෙවෙනවන්නේ. කාලේ ගෙවි 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 ගොයින් කවදා හරි වයස 10 වෙනවා මේ ළමයාට. දැන් 10 අවුරුදු ළමයා. නමුත් මරණයට කොච්චර දුරද? තව මරණයට කොච්චර දුරද? අවුරුදු 90යි. උපන් වෙලාවේ හිතන් මරණයට දුර අවුරුදු 100යි. දැන් වයස 10 වෙනකොට ඒ මොහොතේ සිත මරණයට දුර අවුරුදු 90යි. 100න් 10ක් මරණය දිහාවට ඇවිල්ලා. ඉතින් කාලේ ඔහම ගෙවෙනවා. කවදා හරි විශ්ව වුණා, ඉලන්දාරියෙක් වුණා හොඳ. දැන් මරණයට දුර කොච්චරද? 80යි. අවුරුදු ඉස්සේ හැමදාම ඉන්නේ නෑ. 30 වෙනවා කවදා හරි. වයස 30 වෙනකොට තාම තියෙන ජීවත් වෙන්න අවුරුදු 70යි. කොහොම ගොහින් 40 වෙනවා. තව ඉන්න පුළුවන් 60යි. අවුරුදු 40ක් ජීවත් වුණා කිව්වේ අවුරුදු 40ක් තිස්සේම මරණය දිහාවට දිව්වා. මරණය දිහාවට ලඟවි ආවා. වයස 50 වුණා. තව 50යි ඉන්න පුළුවන්. 90 වෙනකොට තව අවුරුදු 10යි ජීවත් වෙන්න පුළුවන්. 99 වුණා. තව එක අවුරුද්දයි. 100 වුණා මැරු. ඉතින් අපි කල්පනා කරමු. ඔහු අවුරුදු 100ක් ජීවත් වුණා කිව්වේ මොකද්ද? උපන් වෙලාවේ පටන් කාලයේ දිගේ, කාලයේ නැමැති පාර දිගේ මරණය දිහාවට කිට්ටු වෙවි කිට්ටු වෙවි ආව හැම තිස්සෙම. උපන්න මොහොතේ පටන් මරණය දිහාවට මේ ආවේ. මරණය දිහාවට ඔහු ගමන් කළා. ගමන් මාර්ගය තමයි කාලය කියලා කියන්නේ. කාලයේ දිගේ දවසින් දවස ඒ කාලයේ ගෙව ගෙවා ගෙව ගෙවා මරණයේ පිටුව අන්තිමෙන් දරන. ඉතින් හැම දෙනාම 100ක් ජීවත් වෙන්නේ නැහැ. ඊට අඩුවෙන් වැඩි වෙනෙක් ජීවත් වෙන්නේ. හැම දෙනාගේම ජීවිත තත්ත්වය කොහොමයි? උපන් මොහොතේ පටන් මරණයේ දිහාවටමයි ඔහු යන්නේ. මුළු ලෝකේ සෑම සත්‍යයක්ම ඔය එක අතකට යන්නේ. කොහටද? මරණය අත. මේ මරණයේ දිහාවට යන්නේ මේ අපි ඔක්කොම. මේ මරණයට යන ගමනේ පටන් ගන්න කොතන? උපන්න මොහොතේ තමයි මේ මරණය යන්න පටන් ගන්නේ. ඉතින් මරණයට යන්න පිටත් වීම තමයි උත්පත්ති ඉපදීමේ කියන්නේ යම් ආත්ම භාවයක. ඉතින් මරණයට යන්න පිටත් වීම සැපයක්ද? මැරෙන්න යන්න පිටත් වීම සැපයක්ද? මැරෙන්න යන ගමන සැපයක්ද? මැරෙන්න යන ගමට අපි කියනවා ජීවත් වෙනවායි කියලා. ජීවත් වීමයි කියලා. නමුත් ඒක විග්‍රහ කර බැලුවම සිද්ධ වෙන්නේ මොකද්ද? දවසින් දවස ගෙවි 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 මරණයට කිට්ටු වෙනවා.
ඒකට අපි ජීවත් වෙනවා කියලා වචනයක් තියෙනවා. නමුත් සිද්ධ වෙන්නේ මරණය දිහාට හැම තිස්සෙම මිනිත්තු මිනිත්තුවටවත් මරණය දිහාට කිට්ටුවේ යාම. ඉතින් ඔය මරණය දිහාට යන ගමනවයි ජීවත් වීම කියන එක. මරණය දිහාට දුවන නැවතී දුවන දිවිල්ල. ඔක සත්‍යයක්ද? ඒක අවසානයේ මරණය. ඒක සත්‍යයක්. එතකොට අපේ ජීවිතයෙහි පටන් ගැම්ම මරණයට යන්න පිටක්. ඉතින් මේකේ සත්‍යයක් තියෙනවද? අපි කල්පනා කර බලන්න ඕනේ. ඒ අතර සැප විඳිනවා කියලා එකක් කරනවා. මේවා මේ සිද්ධ වෙන දේ අමතක වෙනවා. අමතක කරලා වැඩක් කරනවා. මොකද්ද? කන හදනවා, සෙල්ලම් කරනවා, ක්‍රීඩා කරනවා, ওই පින්තූර බලනවා, ඒ දේවල්. ඒ වයින් මේ අපි යන්නේ කොහාටද? අපිට මේ වේගෙන යන්නේ මොකද්ද කියන එක ඔක්කොම අමතක වෙනවා. මේ අමතක කිරීම තමයි මේ සැපේ කියන්නේ. හැබැයි ඒකෙන් බෑ මේ මරණයට යන ගමන නවත්තන්න. එහෙම තබා මරණයට යන මේ ගමනේ කෙනෙකුට හැදුනා එක දත් කැක්කුම. ටෙලිවිෂන් බලලා ඉඳින්. දත් කැක්කුම නැක්කම අර ටෙලිවිෂන් දැලිල්ල ඔක්කොම පාවෙන. මේකේ වේදනාව ඊටාම දරුණු. එක්ක ඇහි කැක්කුම, එක්ක කනේ කැක්කුම. අර ටෙලිවිෂන් පින්තූරෙන් බෑ ඒක සනීප කරන්න. ඒ දුක ඊටා බලවත් නැගිනවා අර ඔක්කොම පාවෙනවා. සියල්ලම පාවෙනවා. මේ පුංචි කැක්කුම. මේවා අර මරණය යන ගමනේ විතින් විට ඇතිවන සිදුවීම්. ඒ අතර ඔය ඇස් රවටන රූප දැකීම, කන් රවටන කීතික ආදියට ඇහුම්කම් දීම, නාසිකාව රවටන සුවඳ වර්ගයට නාසිකාව යොම කිරීම, දිව රවටන රස ජාති වලට දිව යොම කිරීම, ඇඟ රවටන ඇඟේ හැපෙන මෘදු මලොද්දේට හිත යොම කිරීම ආදී වහම නොයෙක් දේවල් ඒවයි නැවත නැවත ගත් නානා ප්‍රකාර පිටපත් සිතින් මතක් කර කර ඒ අතට යොමු කිරීම ඔය ඔක්කොම කොයිව කළත් අර මරණයට යන ගමන නවතින්නේ. ඉතින් අරවා දෙස ඇස් කන්න ආසාදී යොමු කිරීමෙන් තාවකාලික සනීපයක් වගේ දැනෙන සතේ කියලා ඔය බොහෝ දෙනා කියන්නේ ඒකටයි. ටික දවසක් ගියන් පස්සේ ඒ සතේ හරියට සමාධිතු හීනයක් වගේ මරණ මොහොත ලං වෙලා යම් කෙනෙක් ආපහු සිහි කළොත් එයා විඳපු සැප කියන જાති මොනවද ඒ වෙලාවට ඒවා කොහොමද ඔහුට ඇඟෙන්නේ? කරණ හීනයක් හැටියට අර විඳපු සැප කියන ඔක්කොම මරණ මොහොතේදී මතක් වෙනකොට දිග හීනයක් ඒක. කිසි හරයක් කිසි අරතුවක් නැහැ ඒ සැප විඳපු අය. ඒ වයින් මේ මරණයට යන ගමන නවත්තන්න බැරි වුණා. අපි හිතමු මිනිහෙක් වැරදකට එල්ලා මරන්නට තීන්දුව වුණා. පොලිස් බටය දෙන්න අයා කිරකුඩුවේ ඉඳලා අරගෙන යනවා ඉස්සරහට. කොහාටද? අර එල්ලුම් ගහ තියෙන තැන. ඒ යන වෙලාවේ ආ ඉල්ලුවත් මොන හරි මට කන්න ඕන කියලා රසවත් දෙයක් වහම් ගෙන දෙන්න. ඒ රස විඳිනවා අය කකා. නමුත් එක පීවරක්වත් ආපහු ගන්න දෙන්නේ නැහැ ඉස්සරහට මිස. එල්ලුම් ගහ දිහාවට මිස ආපහු පීවර තියන්න දෙන්නේ නැහැ. ඉස්සරහ තමයි තල්ලු කරගෙන යන්නේ. නමුත් ඔහු අර දිවෙන් රස විඳිනවා. ඒ වෙලාව ඉවට මිහිරි රසක් දැනෙනවා. නමුත් ඒක හැබෑ සැපයක්. මේ මරණයට යන ගමන. ඒක ඒ වෙලාවට යන ගමන ඩිංගක් අමතක කරනවා රසයට හිත යොමු කරවලා. ඒක රැවටිලා. මේ ලෝකයේ තිබෙන මිනිස්යාගේ අස්කන්නාසාදී පිනවන ඔය ලෞකික සැප කියන ඒවා සියල්ලම අර එල්ලුම් ගහට නියමිතව පොලිස් කාර්යයෙන් විසින් ඉස්සරහට යවනු ලබන ඒ මිනිස්යා කකායන රස කැවිලි කෑම වාගේ ඊට වඩා අමුත්තක් නැහැ. මේ ඔක්කොම තමන් කෙබඳු ගමනක් යනවද, කෙබඳු ජීවිතයක් ගත කරනවා, තමන්ගේ ජීවිතේ කොවිද එකක්ද කියන එක අමතක කරවමින් මිනිහා මුලා කරන දේවල් මේ ඔක්කොම ලෝකයේ තියෙන මේ සැපේ කියන්නේ. ඇස් රවටනවා, කන් රවටනවා. ඉතින් ඒවට කොච්චර වියදම් කරනවද? ඇහැ රවටාගන්න, යන ගමන අමතක කරගන්න, ටෙලිවිෂන් මැෂින් එකක් ගන්න කොච්චර වියදමක් යනවද? කොච්චර මහන්සි වෙනවද? ලෝකේ හැටි ඔහොමයි. නමුත් මරණයට යන ගමන නවත්ත යනවාමයි කොච්චර විසන් බැලුවා. ඉතින් මේ ජීවිතයේ ඇතුළත හැංගිලා තිබෙන මේ සත්‍යය බුදුහාමුදුරුවෝ මතු කළා. මේ අපි ඔක්කොම මරණය දිහාවට යන අය. එහෙමනම් අපේ ජීවිතයේ කොතනද හැබෑ සැපේ තිබෙන්නේ? මරණය අපේ දිහේ තියෙනවා නම් අපේ ඒකටම හැම තිස්සෙම යොමු වී ඇතටම ඇදෙනවා නම් කොතනද හැබෑ සැපේ තියෙන්නේ? සැපයක් තියෙන්න බෑ. ගිනිගලක් මැද සීතලක් තියෙන්න පුළුවන්. මරණය දිහාටම ඇදී ඇදී යනකොට කොතනද සැපයක් හිටින්නේ? නියම සැපයක් හිටින්නේ. ඒක අමතර කිරීම සැපේ කියලා හිතනවා නම් ඒක තමාටම තමා රැවටිල්ල. තමා රවටා ගැනීම.
ආත්ම වංචනයක් අපි නියම ඇත්ත දිහා බලන්න ඕන. ඉතින් බුදුහාමුදුරුවෝ ඔන්නයේ සත්‍යයේ ලිකලා. මිනිසෙයින්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයින්ගේ අනිත් ලෝකයේ සතුන්ගේ හැම දෙනාගේම ජීවිතේ ඔහමයි. එහෙම් පිටින්ම ඒක දුක් ගොඩක්. දුක් අතටම නැනිච්ච එක. ඉතින් මරුණයින් නවතින්නේ නැහැ. මේ ඇත්තත මේ විදිහේ ඇස්කන් ආසාදී ඇතුව ඉන්න ඕන කියන මේ ආශාව, මේ බලවත් වූ තණ්හාව, ඔහු තුළ බොහොම කදින් ක්‍රියා කර. මේ ශරීරයේ ඇදවැටුණත් මරුණත් හිතෙන් මැරෙන්න කැමති නැහැ. තවම ඉන්න ඕනකම තියෙනවා මේ ලෝකේ. නමුත් ඉන්න බෑ. ශරීරයේ ඇත්තට කල් ක්‍රියා කරන්න බෑ. නමුත් හිත પરම්පරාවේ වේගයේ සරයි. ඒ නිසා මේ ශරීරයේ ඇදවැටෙනකොට මේ හිත પરම්පරාව තව එකකට සම්බන්ධ වෙනවා. ආයෙත් පටන් ගන්නවා මරණයට යන්න පිටත් වෙන්න. හෙවත් වෙනින් තැනක උපදිනවා. ඉතින් ආයෙ අර ඉස්සෙල්ල වැඩේම කරනවා. මොකද්ද? මරණය දිහාවට ගමන් කරනවා. හෙවත් ඒ ජීවිතේ ජීවත් වෙනවා. එහෙම ගමන් කරලා ආයෙත් මැරෙනවා. තව සෑහීමකටවත් තුනේ නැහැ. තව තේරුම් ගත්තේ නැහැ. තව හිත ආසයි අර ඇස්රාඋත්නදී දකින්න දැකීම ආදියට. ඒ ආසාවේ බලවත්කම නිසා මේකේ ඉන්නමයි ඕනකම තියෙන්නේ. ඒ ශාරීරිය ඇදවැටුණත් අර හිතවල හිත પરම්පරාවේ වේගය නිසා ආයෙත් අවහිකර සම්බන්ධ වෙනවා. ආයේ වෙනින් වෙන ශරීරයකින් මතුවෙනවා. ආයේ මරණයට යන්න පිටත් වෙනවා. විදියට කොච්චර ආත්ම භාව ගණනක් ඔහු නැවත නැවත උපදිනවද ඉපදී ඉපදී මැරෙනවද කියලා අපිට කියන්න බෑ. මේ නියම தත්ත්වයේ හරියට තේරුම් ගන්න තුරුම මේ විදිහේ මරණයකින් පිරිච්ච මේ ලෝකයේ කෙරෙහි ආශාව අත්හැරෙන තුරුම නැවත නැවත මේකෙම උපදින. මේ ආශාව නිසායි මේ දුක අලුත් වෙන්නේ. මේ ඕනකම ආශාව කියන්නේ මේ ලෝකේ ඉන්න ඕන. රූප දකින්න ඕන. මෙහිදී ශබ්ද අහන්න ඕන. සුවඳ අධ්‍රාණය කරන්න ඕන. රස ජාති කන්න ඕන. ඇඟට මුරුසුමලොත් දෙහ හප්පව ගන්න ඕන. ඒවයි රස විඳින්න ඕන. ඒ සඳහා යොදලා තියෙන নানা ආකාර දෙයක් දේ ඒවා නිතර නිතර දකිමින් අහමින් එහි ගැලී ගැලී ඉන්න ඕන. ඔය ආසාව තියෙනවා. ඒක නිසායි මේ ලෝකෙට ආසාව ඔච්චර. මේ ඇල්ම, මේ තදින් ඇදුම් කෑම, මේ ආකර්ෂණ වේගය නිසා ලෝකෙට නැදෙනවා. ශරීරේ මරුණත් හිත પરම්පරාව ආයේ මේකට නැදීම නිසා ආයේ තව ශරීරයක් හා සම්බන්ධ වෙනවා. මොකද ඒකට ඕන කර තියෙනවා හැම එකක්. එක වරක් පමණක් උපන්නොත් මරණයක සරියයි. දහ වරක් මේ ලෝකෙ උපන්නොත් දහ වරක් මැරෙනවා. සිය වරක් උපන්නොත් සිය වරක් මැරෙනවා. මේ ලෝකෙ යම් වාර ගණනක් උපන්නොත් එච්චර වාර ගණනක් මරණයට යටත් වෙනවා. මේ ලෝකෙ නූපන්නොත් ඒ මරණයට යන්නේ නැහැ. යන්න පිටත් වීමක් නැහැ. මේ ඉපදීමේ කියන්නේ මරණයට යන්න පිටත් වීම මේක. ඒකට ගැළපෙන ශරීරයක් වෙන හදාගෙන. ඉතින් නියම විදිහට එළඹ සිටදී නියුක්ත වනිතර හිතේ පරීක්ෂකාරීකමෙන් යුක්ත වෙ ඉන්න හරියට සිද්ධ වෙන දේ මොකද්ද කියලා නුවණින් බලමින් හොඳ සිහියෙන් යුක්තව සම්‍යක් සුමෘතිය සම්‍යක් සිහිය. ඉතින් ඔන්න ඔය අට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ඔය අටින් යුක්ත වූ මාර්ගය ඕක කොටස් තුනකට අපි බෙදෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියලා. අර සම්‍යක් වචනේ වැරදි වචන වලින් වැළකී සම්‍යක් කර්මාන්තේ වැරදි ක්‍රියාවලින් සතුන් මැරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකීම සම්‍යක් ආජීවය වැරදි විදිහේ ජීවනෝපායෙන් වැළකීම ඒ සූදු ආදී වැරදි ජීවනෝපාය තියෙන සතුන් මරනවා සතුන් මරන්න ඇති කරනවා ඒ විදිහේ අධර්ම රැකියාවන් ඒ වයින් වැළකීම. ඒකට කියන්නේ
සම්‍යක් ආජීවේ. ඔය තුන තමයි සීලය කියන්නේ. වැරදි කයින් කරන සතුන් මැරීම ආදී වැරදි ක්‍රියාවලින් වැළකීම, වචනයෙන් කරන බොරු කීම් කේලාම් කීම් ආදී වැරදි කතාවෙන් වැළකීම, ජීවිකා වශයෙන් මේ වැරදි යන්න මේ ජීවිකාවෙන් වැළකීම, ඔය තුන එක්කහුණාම ඔබට අපි සීලය කියනවා. ඒ සීලය තමයි ගුණ ධර්මවල පදනම. ඒ සීලයෙන් තමන් හික්මෙනවා, හොඳට තැන්පත් වෙනවා. ඒ තැන්පත්කම ඇති එක්කෙනාට තමයි ඊළඟට සමාධිය වඩන්න පුළුවන් වෙන්නේ. හිතේ මේ යතේ දුවන්න පටන් ගත්තොත් එහෙම දුවන හිතෙහි එක වෙලාවකට ආශාව, එක වෙලාවකට රාගය, එක වෙලාවකට ඊර්ෂ්‍යාව, එක වෙලාවකට ක්‍රෝධය, නොයෙක් දේවල් හැදෙන්න පුළුවන්. හිතේ මේ යතේ දුවන්න පටන් ගත්තා. අත්‍රිදයක් දුටුවම මොන තරහ යනවා. හිත ඇලෙන රූපේ කියලා අපරීක්ෂාවෙන් යම් කිසි රූපයක් දිහා බැලුවම මේක ලස්සනයි කියලා වැරදි විශ්වාසයක් හදාගෙන ඒකට ආශා කරනවා. ඇදෙනවා. වාල් වෙනවා. ඒ වාල් වීමට කියනවා රාගය කියලා. රූප ආදීට හිත වාල් වීම. ඒ විදිහට රාග, තරහ ආදී নানা ප්‍රකාර නරක ගති හිතේ විසින් හිත නැගීමෙන් හිත කිලුටු වෙන්නේ හිත යේමේ යතේ දුවනකොට. හිතේ මේ යතේ දුවනමදි හිත නවත්ත ගන්න ඕන ඒ කාරමුණ. බුදුගුණ මෙනෙහි කිරීම, මෛත්‍රී භාවනාව ආදී ඔහොම භාවනා මහරාශියක් තියෙනවා. හිත එකඟ කරන භාවනාව ඒවට කියනවා සමත භාවනාව, සමාධි භාවනාව කියලා. ඒ යම් කිසි සමාධි ක්‍රමයක් පුරුදු කරන්න ඕන හිත මේ යතේ යන නොදී හිත ආඳුමතු කරගන්න, හිත සංපත් කරගන්න. ඊළඟට ඒ විදිහට හිත එහෙම යන එක නවත්තලා තැම්පත් කරගන්න පුරුදු වෙච්ච එකනට ඊළඟට ඒ තියුණු තැම්පත් වූ හිත පාවිච්චි කරන්න පුළුවනි ජීවිතයේ තත්ත්වය පරීක්ෂා කිරීමට. මගේ මේ ජීවිතය කියන්නේ මොකද්ද? මම කියන්නේ මොකද්ද? පරීක්ෂාවට බහි. මේ පරීක්ෂණයෙන් තමයි කියන්නේ විපස්සනා භාවනාව කියලා. එහෙම නැතුව නිකන් තොල් මැදිරීම නෙවෙයි. තොල් මැදිරුවක් කමක් නැහැ, තේරුම් ගන්නෙන්නේ. පරීක්ෂා කර බලන්න ඕනේ මමයි කියන්නේ මොකද්ද? මමයි කියලා විවහාර කරනවා අපි හැම එක්කෙනාම. මමයි මමින් කියලා මොකද්ද මේ මම? මේ නම දෙන්නේ මොකටද? පරීක්ෂා කර බලනකොට අපට පේනවා අපට ශරීරයක් තියෙනවා. මේ ශරීරය තමයි මමයි කියන නම ලබන එක දෙයක්. ශරීරය විතරක්ද? නෑ. ශරීරයට ආරූඪ ක්‍රියා කරන හිච්චල જાතියක් තියෙනවා අපට. හිත්වල নানা ප්‍රකාර ගතිගුණ තියෙනවා. හිත්වල ගතිගුණ පහ මේ ශරීරයේ මේ ටික ඔක්කොම එකතු වුණාම ඒකට තමයි මමයි කියලා මේ කියාගන්නේ. ඉතින් මේ ශරීරය කියන එක හැමතිස්සෙම එක විදිහේ තියෙන දෙයක්ද කියලා අපි පරීක්ෂා කරන්නේ. විපස්සනා කියන්නේ ඒක පරීක්ෂා කරන්න ඕන. අපි අතීතය ගැන ටිකක් කල්පනා කරන්න ඕන. පුංචි කාලේ අපිට තිබුණු ශරීරය නෙමෙයි දැන් තියෙන ශරීරය. පුංචි කාලේ තිබුණු අපේ ශරීරය බොහොම පොඩි. දැන් අපිට තියෙන ශරීරය හුඟක් ලොකුයි. කවද්ද මේක ලොකු වුනේ? අපි දන්නේ නැහැ කවද්ද ලොකු වුනේ කියලා. ඇයි? හැමතිස්සෙම මේ ශරීරේ වෙනස් වීම ඇති වෙනවා. ශරීරය කියන්නේ රූප නිති මහා ගොඩක්. රූප ගොඩක් මේ ශරීරය. රූප කන්ද, රූප ස්කන්ධය කියලා උකට කියනවා. හිත කුඩා රූප පරමාණු කියලා අපි කියමු. පරමාණු රූප කැබලි මහා ගොඩක් මේ මහා සම්භාරයක් මේ ශරීරය. ඒ හැම පරමාණු කැලක්ම තවත් කඩ කඩා බිඳ විද්‍රාන්න පුළුවන්. ඒ විදිහේ නිතරම කැඩෙන බිඳෙන වෙනස් වෙන රූප කැබලි මහා ගොඩක් අපේ මේ ශරීරය හැම තිස්සේම හැම මේස්තුවේම හැම තත්තරේම ඒවා හැම තිස්සේම හැදෙනවා. හැදෙන ගානට බිනිලා යනවා. ආයෙත් ඒ ගානට හැදෙනවා. කන බොන ආහාර පාන ආදී නිසා තව තවත් වැඩිපුර හැදෙනවා. ඔහොම ඔහොම හැදී හැදී දිනෙමිදී යනවා. ලැබෙන ආහාර පාන ඍතු ගුණ ආදී නිසා තව තවත් මත්තට හැදී හැදී යනවා. ටික ටික වැඩි වෙනවා. ඔන්න ඔකට තමයි වැවෙනවයි කියන්නේ ශරීරේ. ඕක හැම තිස්සෙම කරනවා. මුංචි කාලේ තිබුණ ශරීරයේ කාලයක් යනකොට ලොකු එකක් වශයෙන් පේනවා අපට. හේතුව මොකද?
හැමතිස්සෙම මේකේ තිබෙන රූපද්‍රව්‍ය රූප කොටස් හැමතිස්සෙම හැදෙනවා බිඳෙනවා අන්නේ එකින්. ඒ කුඩා කාලේදී පිච්ච එකම රූපක බලලක්වත් දැන් නෑ අපතුල. ඒවා ඒ වෙලාවේ හැදුණා මිදුණා. ඒ ළඟට අනික් ඒවා හැදෙනවා. ඒවත් ඒ වෙලාවෙන් මිදෙනවා ඊළාට ආයෙත් හැදෙනවා මිදෙනවා ඔන්නෝම. එක තත්තර දෙකක් එක රූපක බලලක් ඒ විදිහට තියෙන්නේ නෑ. ක්ෂණයක් පාස හැදීදී බිනිබිනි යනවා හැමතිස්සෙම. අපේම ශරීරයේ හැමතැනම. ඔය විදිහට හැදී බිනිබිනි යන රූප පරම්පරාවක් රූප රාශි පරම්පරාවක්. ඒ නිසා තනි එක දෙයක් නෙමෙයි. දැන් ධන කියන පටන් ගත්ත වෙලාවේ මා තුළ තිබුණ ශරීරයේ ඒ රූප කොට නෙමෙයි දැන් මේ මොහොත වෙනකොට. දැන් මිනිත්තු 45ක් විතර ගියා. මේ අතරතුර හැදී බිනිබිනි මහා ගොඩක් දැන් රූප 10ක් වෙනවත් දැන් ගත වෙනවා. මේ හැම දෙනාගෙමත් එහෙමයි. එච්චර ඉක්මනින් වේගින් හැදී බිනිබිනි යනවා. ඉතින් අපේ ශරීරයේ හැම තිස්සෙම ක්ෂණයක් පාසා හටගන්නයි මරණයයි හැමතැනම. හැදෙනවා මැරෙනවා. ඊළඟ තව එකක් හැදෙනවා මැරෙනවා. එතන තව එකක් හැදෙනවා මැරෙනවා. ඔහොම හැදී මෙරි යන රූප රාශි ගොඩක් අපේ මේ ශරීරයේ කියන්නේ. හැම තිස්සෙම මේ හැදීමයි මරණය දෙක තියෙනවා. ක්ෂණික මරණය. හැම තිස්සෙම මැරෙනවා අපි. ඒ වගේම හැම මොහොතේම උපදිනවා. මේ ශරීරයේ රූප කොටවල්. ඉතින් ඒවට කියනවා මමයි කියලා. මේක මිනිත්තුකට ඉස්සර වෙලා මමයි කියලා කියාගත්තුවේ රූප ටික ඔක්කොම දැන් නැහැ. ඒ මම ඉවරයි. මැරිලා. ඊළඟට හැදිච්ච රූප ටිකේ ඊළඟට මමයි කියලා මම තියාගන්නවා. ඒක ක්ෂණයකින් ඉවරයි. ඒ මමත් ඉවරයි. ඊළඟට හැදෙන රූප කොටට ඒ වෙලාවේදී කියාගන්නවා මමයි කියලා. ක්ෂණයයි ඒකත් ඉවරයි. ඉතින් නොමැරෙන හැබෑ මම කොයි එක්කනාද? අපි කල්පනා කරන්න. අපේ හිත් අපේ ශරීරයට වඩා ඉක්මනින් හැදී බිනිවිදී යන. හිතවල හට ගැනීම, හිනීම බොහොම ඉක්මනින් ශරීරයට වඩා වේගයි ඒක. ඒකට උපමාක ලෝකෙන් කොහෙන්වත් කියන්න බැහැ. එච්චර ඉක්මනින් හැදී බිනිවිදී යන අපට හැදෙන හිත්. නමුත් අපට හිතෙන එකම හිතක් තම තිස්සේම තියනවා වගේ අපට ඇඟෙන්නේ. එහෙම නෙවෙයි. රූපයක් ඇහැට මොන ගැහෙනකොට රූපේ දැනගන්න හිතක් හැදෙනවා. ඊළඟට ඒ අනුව හිත් මහ ගොඩක් හැදෙනවා. එතකොට සද්දයක් ඇහුනොත් ඒ සද්දය අනුව ඒ අතට හිත හැදී යනවා. ඔය ඇස්සේ ඇඟේ මොකක් හැදුනොත් අන්න ඒ ගැන හිත හැදී යනවා. අර හිත් නෙමෙයි එතකොට මේ වෙනින් හිත්. ඇහි උදව්වෙන් හැදෙන හිත් කනේ උදව්වෙන් හැදෙන්නේ නැහැ. කන බීරි වෙලා තිබුණොත් අර ශබ්ද තේරුම් ගන්න ශබ්ද දැනගන්න හිත් ඒ අනුව හැදෙන හිත් හැදෙන්නේ ඉඩක් නැහැ. ඇස් දෙක අන්ධ වෙලා තිබුණොත් රූප දකින හිත් හැදෙන්නේ නැහැ. ඒ ඇස් කන්න ආසාදී මගින් හැදෙන හිත් වෙන වෙනමයි. ඒ වට මොන ගැහෙන රූප ආදී අනු හැදී යන හිත් ඒ වෙලාවට හැදෙනවා නැති වෙනවා හැදෙනවා නැති වෙනවා ඔහම හිත් පරම්පරාවල් මහා ගොඩක් නානාවිද හිත් ඇති වෙවි යන්නේ අපතුල. එකම හිතක් නෙවෙයි. ඒවා ක්ෂණයක් පාසා හැදෙනවා බිඳෙනවා. මේ බණ ආරම්භ කරන වෙලාවේ යම් හිතකින් මං බණ කියනවායි කියලා යම් හිතකින් හිතුවම ඒ හිත ඊළඟ ක්ෂණයේදී නැති වුණා. අර අයිත අනුව තවත් හැදුණා මං බණ කියනවා කියලා ආයේ ඊළඟ හිත. ඒ ක්ෂණයකින් නැති වුණා. ඔහොමම හිත මහා ගොඩකින් මේ මම බණ කියනවා කියලා හිතුවේ. ඔහොම හිත මහා ගොඩක් හැදී ආවා. ඒ මුල් හිත නෙමෙයි දැන් තියෙන්නේ. ඒ හිතත් නෙමෙයි ඒ ශරීරයත් නෙමෙයි මේ මොහොතේ. වෙන කෙනෙකුත් නෙවෙයි. එයත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙවෙයි. ඒ හිත් පරම්පරාව සාරූ පරම්පරාව මේ දැන් තියෙන්නේ. තනි එක දෙයක් නෑ. ඉතින් හැබැයි මම ඔයින් කොයි එකද? මමයි කියලා මේ ඔක්කොටම අපි නමක් දාගෙන කියනවා මිස මම කියලා තනියෙන් කරගත් ගන්න පුළුවන් එකක් නෙහි ඇත්තේ නෑ. තියෙන්නේ හැදී දින විදි යන්නා වූ රූප පරම්පරාවල් සා චිත්තචෛතසික පරම්පරාවන්. අපි එක්කෙනෙකුට නම කියනවා ජේමිස් කියලා. ජේමිස් කියලා නම කියන්නේ ඔහුගේ කුමකටද? ඇහැද කනද නාසයද ශරීරයේද හිතද? නිකන් නමක් ඒකට. ඒ අර වෙන ජේමිස්කමක් ඔහු තුල නැහැ. ඇනිල ගන්න නමක්. අන්න ඒ වගේ අපි කවුරුත් මමයි කියලා නමක් දාගන්නවා. මේ මොකටද? හැදි බිනිබිදී යන්නා වූ සිත් පරම්පරාව, චෛතසික පරම්පරාව, සාරූප පරම්පරාවට මේව එකක් වශයෙන් හිතාගෙන අපි නමක් දාගන්නවා මම කියලා. අනුන්
නුඹ නුඹ ඔයි විවහාර කරනවා. නමුත් ඔය ඔක්කොම විවහාරයට අපි එහෙම කිව්වට ඇත්ත හොයලා බලනකොට හාර හාර පරීක්ෂා කර කර මම කියලා දෙයක්වත් නැහැ, නුඹ කියලා දෙයක්වත් නැහැ, පිටේක් නා කියලා දෙයක්වත් නැහැ. තියෙන්නේ නිතරම හැදීම බිඳීම. හැදි හැදි බිඳි යන ස්වභාව ධර්ම පරම්පරාවල් හැමතැනම තියෙනවා. කිසිම අරටුවක් සාරයක් නොනැසී තිබෙන කිසිම දෙයක් නැහැ. ඉතින් ඒ බඳු දෙයක් හැදි හැදි බිනිමිදි දිගින් දිගට යන්න ඒ තියෙන එක ඒක මමයි කියලා හිතෙන් අල්ලාගෙන එහෙම හිත හදාගනිමින් අප්‍රමාණ දුක් විඳීමේ ඇති තීරුව මොකද? මමයි මමයි කියලා මගේ මගේ කියලා හිතනකොට තමයි ඔක්කොම දුක් හැදෙන්නේ. අප්‍රිය දෙයක් මුණ ගැහෙනකොට මේ සියල්ලටම මේ දුකට හේතුව මමයි මගේ කියලා වරදවා හිතීම. මම කියලා දෙයක්වත් නැහැ, මගේ කියලා ආශා කරන්න දෙයක්වත් හැදි හැදි බිනිබිනි යන ධර්ම පරම්පරාවල් මේ අවබෝධය හොඳට කවදා හරි අපට ඇති වෙනවා. අර විපස්සනා ක්‍රමයෙන් මේ ජීවිතේ දිහා බැලුවම ඒ අවබෝධය හරියට ඇති වුණාම කවදා හරි අනුන්ගේ කීමල විශ්වාස කිරීමෙන් නෙවෙයි, පොතපතේ තියෙන දේ විශ්වාස කිරීමෙන් නෙවෙයි, තමන්ම පරීක්ෂා කරනකොට තමන්ටම පෙනෙන්න වෙනවා, තමන්ටම වැටහෙන්න වෙනවා, තමන්ගේ නුවණ හැතම එල්ල වෙලා හරියට පෙනෙන්න වෙනවා. මේ ශරීරයේ රූප බිනිමිදී යන හැටි, හිත හැදී හැදී බිනිමිදී යන හැටි, හිතවල චෛතසිකයන් හැදී හැදී බිනිමිදී යන හැටි තමන්ට එක්තරා ප්‍රමාණයකට තමන්ටම දැනෙන්න පෙනෙන්න වෙනවා. එතකොට ඔහුට මමයි කියලා දෙයක් හම්බෙන්නේ නැහැ. කොහෙද මම? කොයි එකද මම? මම කියලා දෙයක් නැත්නම් මගේ කියලා දෙයක් කොයින්ද? එහෙමනම් ඔහු කියලා එක්කෙනෙක් කොයින්ද? ඔහුගේ කියලා දෙයක් කොයින්ද? ඔහුට පෙනෙනවා මේ සියල්ලම මේ විවහාර මම ඔහු නුඹ ආදී ඇත්තේ බිනිබිනි යාම, හැදි හැදි බිනිබිනි යාම. ඒ අයිති කරගන්න කෙනෙක් කවුරුත් නැහැ මගේ කියලා කියන්න. මමයි කියලා දෙයක්වත් ලෝකේ නැහැ, මගේ කියලා දෙයක්වත් නැහැ. ඔය අවබෝධේ හරියට ඇති වෙනකොට අවස්ථා හතරක ප්‍රථම පළවෙනි අවස්ථාවේදී එක්තරා ප්‍රමාණයකට මේ අවබෝධය ඇති වෙනකොට මේ මමයි කියන දෘෂ්ටිය, මේ වැරදි හැඟීම, වැරදි අවබෝධේ, වැරදි දැනීම ඒක හැම නැති වෙලා තණ්හාව හුඟක් අඩු වෙනවා. පළවෙනි අවස්ථාවේදී තවත් ඒ ගැනම පරීක්ෂා කරනකොට ඊළඟ ඊට දෙවෙනි අවස්ථාවේදී ඊටත් වඩා ආසාව ආදී අඩු වෙලා යනවා. තවත් පරීක්ෂා කර කර බලනකොට තුන්වෙනි අවස්ථාව වෙනවා. ඒ අවස්ථාවේදී තවදුරට හොඳට මේ කර්ණ වැටහීමෙන් මේ කාම ආසා තරහ ආදී එහෙම් පිටින්ම හටගන්න ගතිය නැති වෙලා යනවා. තවදුරට පරීක්ෂා කරනවා. පරීක්ෂා කරගෙන යනකොට අන්තිමටම දැනීම දීනු වෙනවා. ඒ අන්තිම අවස්ථාවේදී සම්පූර්ණ ජීවිත තත්ත්වය ඉතුරු නොවී එහෙම් පිටින්ම හොඳට පේන්න වෙනවා. එහෙම් පිටින් මහා දුක් ගොඩ හරියට තමාට පේන්න වෙනකොටම එපා වෙනවා. හෙවත් ආසාව නැති වෙනවා, සංහාව නැති වෙනවා. ඔය හතර අවස්ථාවේදී මේ දුක් තත්ත්වය පේනකොට ඒකේ විරුද්ධ තත්ත්වය විරුද්ධ පැත්තට එන්න වෙනවා. ඒ විරුද්ධ පැත්ත පේනා වගේම ඒ අවබෝධයට හුඟක් දුරට ඔහුගේ අර භාවනා මාර්ගය සම්පූර්ණ වෙනවා, ප්‍රතිපත්ති මාර්ගය සම්පූර්ණ වෙනවා, දුක් පෙනෙන්න වෙනවා. හොඳට දුක්වල හේතුව වූ තණ්හාව බිනිබිනි යනවා, දුක්වලට විරුද්ධ පැත්ත වූ නිවන පේන්න වෙනවා. ඒ සඳහා සම්පූර්ණ කළ යුතු අර ප්‍රතිපත්ති සම්පූර්ණ වෙනවා. ඒ අවස්ථාව හතරදී, හතරේ අවස්ථාවදී ඒක සම්පූර්ණයෙන්ම නිෂ්ඨාවකම පරිපූර්ණ වෙනවා. ඒ හතරවෙනි අවස්ථාවට අපි කියනවා රහත් වීමේ කියලා. ඒ අවස්ථාවටපත් වුණායින් පස්සේ මේ ලෝකේට කිසි ආශාවක් නැහැ. මමයි කියලා කිසිම දෙයක්, මගේ කියලා කිසිම දෙයක්, මොනම දෙයක්වත්, මනෝමානයක්වත් කිසිම දෙයක්වත් නැහැ. මේ බිනිබිනි යන ලෝක ස්වභාවයක් උන්වහන්සේට පේනවා. මේ රහතුන් වහන්සේට එහෙම මේ ලෝකෙට විරුද්ධ වූ අනිත් පැත්ත හොඳට උන්වහන්සේගේ නුවණ ඇහැට පේනවා. නොයෙකුත් හිත එහි බැඳලා ඒ අනෙක් විරුද්ධ පැත්තෙහි ඒවත් මේ නිර්වාණ ස්වභාවෙහි හිත බැඳලා හිත හිතෙන්පත් කරගෙන ඉන්නවා. ඒකට අපි කියනවා සමාපත්ති සපේ විඳිනවා කියලා. සමාප්තයෙන් ඉන්නවා. නියම සපේ ලැබෙන්නේ අර නිවන හිතින් අරමුණු කළාම. හරි සපේ එතනයි තියෙන්නේ නිවන අරමුණු කරනකොට.
ඉතින් බොහෝ දෙනා කල්පනා කරනවා මේ නිර්වාණය කියන එක කිසිම මොකවත්ම නැත්තර නැති වෙච්ච ස්වභාවයක් කියලා. එහෙම හිතුවොත් ඒක වර්ධියක උච්ඡේදවාදේ. ලෝකේ කියලා එකක් මොනවා හරි මේකේ තීනවනේ හැදි හැදි බිනිබිනි යනදී. එහෙමනම් විනාශ නොවන යම් කිසි හැබෑ තත්වයක් තියෙන්න ඕන. කඩවල කියලා එකක් තියෙනවා නම් ඊට විරුද්ධ එළියක් කියන එක තියෙනවා. රෝගේ ලෙඩ කියලා එකක් තියෙනවා වගේම ඒකට විරුද්ධ වූ සනීපේ කියලා එකක් තියෙනවා. උෂ්ණයක් තියෙන වගේම ඊට විරුද්ධ වූ සීතල කියන එකක් තියෙනවා. උෂ්ණේ ප්‍රමාණ තියෙනවත් සීතල කියන එක නැති එකක් වෙන්න බෑ. ඒ වගේ සංසාරය එවත් මේ හැදි හැදි බිනි බිනි යනා වූ මේ විකාරය තියෙන වගේම අවිකාරී ස්ථිර හැබෑ සාන්ත දාන සංසුන් ස්වභාවයකුත් තියෙනවා. අපි නිර්වාණය කියලා එකට කියනවා. මේ ලෝකේ වචන වලින් අහවල් එක වගේ කියලා කියන්න බෑ. මොකද ලෝකේ තියෙන හැම දෙයක්ම කැඩෙන බිඳෙන දේවල්. නිවන අහවල් එක වගේ කියලා පෙන්වන්න බෑ මේ ලෝකේ තියෙන කිසිම දෙයකින්. ලෝකේ තියෙන හැම දෙයක්ම හේතුප්‍රත්‍ය වලින් හටගත්තු කැඩෙන බිඳෙන දේවල්. ඒවයි මගින් නිවන පෙන්වන්න බෑ. නිවන ගැන කියනවනම් ඒ කිසි දෙයක් ඒකේ නෑ නිවනේ නෑ කියලා කියන්න ඕන ඉතරයි කියන්න තියෙන්නේ. එහි තිබෙන්නේ සාන්ති ස්වභාවය තමයි. නමුත් ඒක තමයි නියම ඇත්ත. නියම හැබෑව. නියම විද්‍යමාන තත්ත්වය. නියම සැපය. නියම ආලෝකය. නියම ශාන්තිය. නියම ඇත්ත. මේ තියෙන එක ලෝකේ මහ බොරුවක් නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කළේ ඔන්න ඔය කාරණා හතර. මොකද්ද? මේ ලෝකේ දුකින් පිරිච්චේක. මේක දුක්කර. මේක දිගින් දිගට ඇති වෙවි යන්නේ ඒ මමයි මමයි කියලා හිතන්නා වූ ඒ ස්කන්ධ પરම්පරාවන් තුල ඇතිවන්නා වූ තණ්හා වාශාව ඕනෑකමින් මේ ලෝකේ දිගට යන්න යම් දවසක මේකේ නියම தত্ত্বය සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්ම පිරීමෙන් නියම தত্ত্বය අවබෝධ වුණාද එවත් ආර්ය ශ්‍රාණික මාර්ගයේ ගමන් කිරීමෙන් මේ නියම தত্ত্বේ පේන්න වුණාද ලෝක தත්ත්වේ හරියට වැටහෙනකොට ඒකේ විරුද්ධ පැත්තක් පේන්න වෙනවා. එවත් සෝවාන් ආදී ඒ මාර්ග අවස්ථාවලදී පර අවස්ථාවදී නිවන අරමුණු වෙනවා. රහත් වීමෙහිදී සම්පූර්ණයෙන්ම සියලුම ක්ලේශයන් නැති කරලා එහෙම් පිටින්ම දුකින් නිදහස් වෙච්චි දුක් සම්පූර්ණයෙන් නවත්වන தත්ත්වයට ඒ தත්ත්වේ උරුමකාරයෙකු බවට නිවනේ උරුමකාරයෙකු බවට පත් වෙනවා. මේ ශරීරයේ මේ පංචස්කන්ධය අත්හැරීමෙන් හෙවත් පිරුණන් තෑමෙන් දෙනින් එහාට නිර්වාණ ධාතු අමෘත මහා නිර්වාණය. දැන් ඉතින් මේ පින්වත් පිරිස බණ ඇහුවා ඕනකමින් ඇහුවා නම් හැම එක්කෙනාටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. වැටහීමක් ඇති වෙන්න ඕන තරමකට ඒ වැටහීම නිවනට ලං වීමක් නිවන අවබෝධයට කිට්ටු වීමක් එහෙම උපකාරී වෙනවා. උපකාරී වූ මහා පිනක් වෙනවා. නිවන ඉක්මනින් අත්පත් කර ගැනීමට පිනේ කියන්නේ හිතේ පිරිසුදු වීම. ඒ පිරිසුදු වීම ධර්මයේ ඇහිමෙන් නිවන අතට යොමු වෙලා හිත පිරිසුදු වීම. එවත් ඒ බණ ඇහිමේ පින. ඒ නිවන සත ලැබීමට ලොකු උපකාරයක්. ඒ නිසා බණ ඇහිමෙන් ලබා ගත්තා වූ මේ සියලු පුණ්‍ය සම්භාරය චාරිත්‍ර වශයෙන් ධර්ම පූජා කිරීමෙන් ත්‍යාගවත්කම දානය පුරුදු කිරීමේ මුතුනි සම්භාරයේ මේ සියල්ලම අපට මේ සියලු සංසාර දුකින් නිදහස් වී උතුම් වූ නිර්වාණ සප අත්පත් කර ගැනීමට හේතු වේවා ප්‍රත්‍ය වේවා කියලා ප්‍රාර්ථනා කරමි. විශේෂයෙන්ම දැන් දෙවියන්ට පින් දෙන්න. එත්තාව පාචම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචම් හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ධර්මසනේ ක්‍රීමාදීන් ලබාගත් ආ වූ සකල පුණ්‍ය සම්භාරය
හැකිතාක් ඉක්මනින් නිර්වාණ සම්පත්තිය අත්පත් කර ගැනීමට අපට හේතු වේවා ප්‍රත්‍ය වේවා කියලා සවර ප්‍රාර්ථනා කරා. අග්ගමහා පඬිතුක අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක ස්වාමීන් වහන්සේට සියොස් පිරිමි නිමිත්තෙන් උන්වහන්සේ විසින් පවත්වන ලැබු ධර්ම දේශනාවක් උපහාර පිණිස නැවත ප්‍රචාරය කළ බව කරුණාවෙන් සලකන්නේ.